ව්‍යාපාරිකව මැතිවරණවලදී එක එක දේශපාලකයාට වටිනාකමක් තියෙනවා. මොකද හැමෝටම එක ගාන දෙන්න බෑනේ. ඒ නිසා ඒ පෙන්නුම් කරන්නේ අර්ජුන් ඇලෝසියස් තමන්ගේ මිම්මානුව එක එක මන්ත්‍රීවරයා පුද්ගලයන් දිලිතේ වටනාම. ඉතින් ඔහුගේ මිම්මානුව සරත් ෆොන්සේකාට වඩා දයාසිරි දයසේකරගේ දේශපාලන වටිනාකම 10 ගුණයකින් වැඩි. ඒකයි ඒකලා තියෙන්නේ. ඉතින් සරත් ෆොන්සේක මැතිතුමාට එක පැත්තකින් මනාපොලිනුත් ලැබුණා. මම දැන් දයාසිරි දයසේකර මන්ත්‍රීතුමා 130,000ක් වගේ ගත්තදී ෆොන්සේකා මහත්තයාට ලැබුණේ 4,000ක් වගේ මනා ප්‍රමාණය. ඉතින් අර්ජුන ඇලෝසියස්ගේ මිම්මෙන් ලොකු වරදකුත් නැහැ වගේ. මොකද දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ෆොන්සේකා ඇමතුමාට වඩා අතිශයින්ම ජනප්‍රිය බව ඇලෝසියස් තේරුණ නිසා වැඩියෙන් වටින්නේ දයාසිරිය කියලා තීරණය කරලා සාමාන්‍යයෙන් මෙහෙමයි ඔය ව්‍යාපාරික ගොඩදෙනෙක් ප්‍රධාන චරිතවල ලොකු ගණන් දෙනවා. ඊළඟට අන්තිමට ඉතින් අනේ පව් කියලා හිතන කට්ටියට ඔය කීයේ කී හරි දීලා යනවා. ඇලෝසියස්ගේ ධන සම්භාරය 90 නම් ලක්ෂයක් කියන්නේ රුපියලක් වගේ දෙයක්. අර යන ගම හංගන්නන්ට රුපියල 20 කරන් යනවා වගේ ෆොන්සේකා ඇමතුමාට රුපියලක් වගේ එකක් තමයි 20 කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ෆොන්සේකා ඇමතුමාට සාධාරණ කේන්තියක් තියෙනවා. මාව දාපු මිම්ම විශේෂයෙන්ම දයාසිරි ජයසේකරගේ ලංසුව ලක්ෂ 10ක් වෙද්දී මගේ ලංසුව ලක්ෂයක් කියන්නේ අකෝ මූ මාව මැනලා තියෙන විදිය කියලා සාධාරණ කේන්තියක් ෆොන්සේකා මහත්තයාට තියෙන්න පුළුවන්. යුද්ධේ දිනපු හමුදාපති හිටපු ජනාධිපති අපේක්ෂකෙක් දැන් මෙදා දන්නේ එදා දවසේ තුමා දැනන් හිටියේ මට ලක්ෂයයි කියලා විතරයි. මම දන්නේ නැහැ ඔය ෆොන්සේකා මහත්තයා කියන විදියට. ඇලෝසියස් කටහිරගේ දවසට අපිට වෙනත් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි නැත්නම් ජනාධිපතිතුමාර වාර්තාව හෙළි කරුත් වෙනත් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. නමුත් මේ මොහොතේ අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒ මුදල් ලැබුණු පාර්ශව කියන ආකාරයට. මොනවාරත් අපි ෆොන්සේකා මහත්තයාට ගෞරවයක් දක්වනවා. මොකද එතුමා ලක්ෂයක් කරේ ලැබුණා කියලා කිව්වෙක් ගැන. මොකද අද බොහෝ දෙනෙක් මුනිවත රකිද්දී එතුමා තමන්ට දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ එක පිළිවඳ කටකතා යද්දී එතුමා පිළිගත්තා මට 10,00,000ක් ලැබුණා. ෆොන්සේකා මහත්තයා පිළිගත්තා. මොනවා වුණත් ඒ දෙන්නා ඔය සල්ලි අරගෙන හික්මී වගේ සද්ද නැතුව ඉන්න අයට වඩා නම් අපි ගෞරව කරන්න ඕනේ. ලැබුණු ලක්ෂය හරි කිව්වා. හැබැයි එතුමාට දැන් නම් කේන්තියක් ඇති යකෝ අනිත් උන්ට මිලියන බිලියන දැන් මම දැක්ක තව එක්සත් ජාතික පක්ෂ දේශපාලකයන් දෙන්නෙක්ගේ නම් පෞගේ ඉරිද මාධ්‍යවල හෙළි කරලා තිබුණා මිලියන ගණන් වලින් ගත්තා කියලා. හැමෝටම මිලියන ගණන් වලින් බෙදද්දි මට විතරක් ලක්ෂයක් දුන්නේ. මං එච්චරම පහතට වැටිලා දෝ කියලා සාධාරණ දුකක් ෆොන්සේකා මහත්තයාට ඇති වෙන්න ඇති කියලා මං හිතනවා.